कोप कमिटू सभापति वर्याले सपात केरिनू श्रीलंका पोदुजन पेरमुने पार्लमेंतु मंत्री रोहित अभेगुणवर्धन महताट विरोधे पल करमिन नव डीलक्स पेंटलाइट हाइजीन प्लस निवेश वर्ण गन्नीमे पारंपरिक विश्वासय එම කමිටුව නියෝජනය කරන විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 7 දෙනෙකු ඊයේ වන විට ඉල්ලා අස්වී තිබුණා. කෝප් කමිටුව නියෝජනය කරන සමස්ත විපක්ෂ මන්ත්‍රීවරු සංඛ්‍යාව 11ක්. මේ අතර පුරප්පාඩු වූ කෝප් සමාජික දුර සඳහා නවපත් කිරීමක් අද පෙරවරුවේ සිදු කෙරුණා. පොදු ව්‍යාපාර පිළිබඳ කාර්යක සභාවේ සේවය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නීතිඥ වසන්තයාපා බණ්ඩාර මහතාද තේරීම් කාර්යක සභාව විසින් නම් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. කෝප් කමිටුවට මේ පත් කිරීම සම්බන්ධයෙන් මම ඔබතුමාට කියන්නට අවශ්‍යයි. සුනිල් හඳුනිත්ති මැතිනොමාගේ කාලේ ඉඳලා මේ විපක්ෂයට සභාපතිත්වය ලබා දුන්නේ. නමුත් මේ වෙනකොට මේ අර්බුදියත් එක්ක මේ කෝප් කමිටුවේ අත්වසයෙන් සමාජිකත්වයෙන් මම ඉල්ලා අස්වෙනවා. ඒක මම ප්‍රකාශ කරනවා. මොකද ඒක සටහන් කරගන්න ඉදිරියේදී ලිඛිතව ලබා දෙනවා. හොඳයි ගරු මන්ත්‍රීතුමා. කෝප් කමිටුවේ සමාජික හතක්ද කොටක්ද අයින් වුණා මම නැවතත් මේ අයින් වෙන්නේ නැතුව අහන්නේ දැන් මේ කෝප් කමිටුවට පත් කරපු සභාපතිවරයා සම්බන්ධව රජයේ පැත්තේ මොකක් හරි තීන්දුවක් ගන්නවද මේක හැල්ලුවට ලක් වෙලා තියෙන්නේ ඉතින් කරුණාකරලා මේ පත් කරපු සභාපතිවරයාට ඉවත් වෙන්න සලස්සලා අලුතෙන් සභාපතිවරේ පත් කරන්න අවස්ථාව කෝප් කමිටුවට දෙන්න නැත්නම් මේ රටේ ජනතාව මේක විහිළුවක් බවට පත් කරනවා මම හෙට උදේ මේක අහනවා ඔබතුමාලා උත්තර දෙන්නේ හරි හරි කියනවා දැන් හෙට උදේ මෙතන ඇවිල්ලා උපවාසයක් කරන්න තමයි වෙන්නේ ඔබතුමාලා මේකට හරියට උත්තරයක් දෙන්න කෙසේ වෙතත් දයාසිරි ජයසේකර හා හේෂා විතානගේ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කෝප් කමිටුවේ නිවත් වීමට පෙර ඊයේ පැවති කෝප් රැස් වීමට දෙක්ව සිටියා. එහිදී කෝප් කමිටුව හමුවට කැඳවා තිබුණේ ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවයි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වෙනි පාර්ලිමේන්තුවේ 5 වන සැසිවාරයේ සභාපතිවරයා හැටියට මාව තෝරා ගැනීම සම්බන්ධයෙන් නැවතත් ස්තුතිවන්ත වෙමි. 2021 සහ 2022 කියන වර්ෂවල ගත්තොත් කොටගල වතු ආය ගත්තොත් එහෙම 2021 මිලියන් 23ක් පාඩු ලබනවා. ඒ විතරක් නෙවෙයි ගෝමර, හාගල, හයාපාක් ඒ වගේ මුන්නස්ගිරිය සහ දැඩි ලෙස පාඩු ලබන ආයතනයක් කැලෑබොක්ක මිලියන 104ක් පාඩු ලබන ආයතන. මේ දුවේ ගත්තට පස්සේ මොකද්ද මේ 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 තරම් පාඩු ලැබීමට? හැම වෙලාවෙම තිබ්බවෙ ප්‍රාග්ධනය කියන ප්‍රශ්නේ. පොහොර සහ වල්නාශක අපේ නියමිත වෙලාවට ලැබුණේ නැහැ. අපි පෙබරවාරි මාසේ ඉවර වෙනකොට රාජ්‍ය වැලි සංස්ථාව ලාභ ලබනවා. ගිය අවුරුද්දේ ප්‍රොෆිට් වෙන්නත් මේ අවුරුද්දේ ලොස් වෙන්නත් තියෙන ප්‍රධානම හේතුව තමයි ෆයිනෑන්ස් එක්ස්පෙන්සස් එක වැඩි වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ හේතු නිසා නැතුව ප්‍රොඩක්ෂන් එකේවත් සේල්ස් වලවත් ලොකු වෙනසකින් නෙවෙයි මේ ඉෆෙක්ට් එක ඇවිල්ලා තියෙන්නේ කියන එක තමයි බැලු බැල්මටම පේන ඇනලිසිස් එක අනුව තේරෙන්නේ. දැන් ශ්‍රී ලංකන් එයාලයින් වගේ විශාල වශයෙන් කතා කරන තැනක ඔබේ ආයතනේ තියෙනවා කියනක ඔබත් පිළිගන්න වෙනෝනේ. මොකද කෝප් කමිටුවට දිනපතා ගෙන්නුවත් එහෙම මේ යන විදිහට මේ ආයතනේ ගොඩ යන්නේ නැහැ කියන එක ඔබතුමාලා පිළිගන්න ඕනේ. මේ වර්තාව අනුව මං හිතන්නේ කවදාවත් බංකොලොත් වෙච්ච රටකට උරුත්තු දෙන ආයතනයක් වෙන්නේ නැහැ මේ රාජ්‍ය වැවිලි සංස්ථාව. මේ නමේ ෆැක්ටරිස් 3යි අද ක්‍රියාකාරීත්වයේ තියෙන්නේ. තව එතකොට ෆැක්ටරි තව 4ක් ඔපරේෂනල් නැහැ. තව අවුරුදු ගණනාවකින් මේ ආයතනය නිකම්ම වැහිලා යනවා. දැන් අපි දැන් වැඩ පිළිවෙල තමයි අක්කර 300ට වැඩි ප්‍රමාණවන්ගෙන් අපි කොටස් වලට කඩලා ප්‍රයිවට් සෙක්ටර් එකෙන් ප්‍රොපෝසල් කෝල් කරන්න. දැන් ඔබතුමා කිව්ව ප්‍රයිවට් සෙක්ටර් එකත් එක්ක සම්බන්ධ වෙන්න. එහෙම දැන් ප්‍රයිවට් සෙක්ටර් එකට ගිය ආයතන තියෙනවා. ඒතර මේ වැය ප්‍රගතිය මොකක්ද? මේ පාඩු ලබන ආයතන ලාභ ලබන්නේ කොහොමද? ඒවා පෞද්ගලිකාංශයත් එක්ක යම් වැඩ පිළිවෙලක් නම් ඒක මොකක්ද කියලා අපිට මේ කෝප් කමිටුවට ඉදිරිපත් කරන්න. කොච්චර කාලෙකින් දෙන්න පුළුවන්ද? අපිට මං හිතන්නේ මාස 3ක් කැමති දැන් එක. ප්ලෑන් එකක් දෙන්න මාස 3ක් නම් ගඩක් කරන්න කොච්චර කාලයක් ගන්නද? සාමාන්‍යයෙන් රටක වැඩ කරන්න වෙන්නේ නැහැ ওই තත්ත්වෙත් එක්ක. මේක මේ දෙපැත්තකට ඉලහරකයි මීහරකයි වගේ යන්න බෑනේ. ඔබතුමාලා වැඩගත් අමාත්‍යංශයක් වැඩගත් ආයතනයක්. ඒ නිසා මේක හෙක්ටයාර 10000ක් කියන්නේ සුළුපටු දෙයක් නෙමෙයි. ඒ නිසා සභාපතිතුමා අපි ඉල්ලනවා මේ කෝප් කමිටුවට මේ කතා සාප්පුව කිව්වෙත් ඒකයි ගොඩක්.